මාර්ථ ගම දේශප්‍රේමී තමුන්නාන්සලාගේ අවසරයි. අපි පසුගියදා මෙරට සංවර්ධනය කරන වැඩපිළිවෙල නාන්සලාට මේ වැඩපිළිවෙල අපි සකස් කළේ මේ රටේ විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, බුද්ධිමතුන් වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් හැටියට තමයි අපි පසුගිය අවුරුදු 4 තුල ක්‍රියා කළා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. කොහොමද රට අපේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නේ සෑම ශාස්ත්‍රයකින්ම ඉදිරිපත් කළා තිබෙනවා. මේ අපි විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය, මේ රටේ ආරක්ෂාව, වැබිලි කර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය මේ ශාස්ත්‍රවල, ඒ වගේම තරුණ අසහනය තුරන් කරන්නට රැකියා නිපදවීම, මේවා ගැන පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපේ ආර්ථික සැලැස්ම අපි හදලා තියෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්ම. එයින් අදහස් වෙන්නේ මේ රටේ සිටින සියලුම දුප්පත්, මධ්‍යම පාන්තික මේ සියලු දෙනාගේම ජීවිත ඉහළට ගෙනෙන්නට, විශේෂයෙන්ම දිලිඳු භාවයෙන් සිටින ඒ දුප්පත් ජනතාව, ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළ ගෙනෙන්නට කොහොමද කියන කාර්යය සැලකිල්ලට අරගෙන අපි සංවර්ධනයක් කියන්නේ අපි සමාජයේ සෑම තලයක්ම ඉහළට එන්නට ඕනේ. අපි විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය පිළිබඳව විශාල ප්‍රමුඛත්වයක් අපේ රජයක් තුල අපි ලබා දෙනවා. ඒ හින්දා තමයි විශේෂයෙන්ම ගොවි ජනතාව අපේ රටේ ආහාර ස්වයංපෝෂිත කරන්නට, පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතභාවය රකින්නට, ගොවි ජනතාව ජීවත් කරවන්නට අවශ්‍ය පොහොර සානාධාරය නොමිලේ ලබා දෙන්න, ගොවි ජනතාවගේ ගොවි ණය කපා හරින්නට, ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ වැඩපිළිවෙලක්, ඒ වගේම රක්ෂණය කෘෂි කර්මාන්තයට හඳුන්වලා දීලා ජල කළමනාකරණය, පොහොර කළමනාකරණය, කාබනික පොහොර පාවිතය අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගෙන ගොවියාගේ ආදායම වැඩි කරන පිළිවෙල ගැන අපි රජයක් හැටියට ඉදිරියේදී අපි අවධානය යොමු කරනවා. ඒ වගේමයි වැවිලි කර්මාන්තය. අද අපේ රටේ වැවිලි කර්මාන්තය සෑම ප්‍රදේශයකම, අද වැවිලි කර්මාන්තය තම තවාසනා තත්ත්වයකට පත් වෙලා තිබෙනවා මේ රජයේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා. තේ කර්මාන්තය, ඒ වගේම වෙනත් භෝග වර්ග, ගම්මිරිස් වැනි භෝග, ඒ වගේ සම්පූර්ණයෙන්ම කඩා වැටලා තිබෙනවා. අපි මේ වැවිලි කර්මාන්තය නගා සිටුවීමට අපි සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය එවෙනින් අපි ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ග්‍රාමීය, මේ රටේ තවමත් 70%ක් පමණ ජීවත් වෙන්නේ ග්‍රාමීයව. මේ ග්‍රාමීය සංවර්ධනය, ග්‍රාමීයව පාරවල් සංවර්ධනය කරන්නට, ඒ වගේම විශේෂයෙන්ම පිරිසිදු පානීය ජල ව්‍යාපෘති. අද දන්නවා හැම ප්‍රලාතකම වගේ මේ ප්‍රශ්නේ තියෙනවා. පිරිසිදු ජලය නොමැතිකම නිසා වකුගඩු රෝගය වැනි රෝග විශාලව විවිධ ප්‍රදේශවල තිබෙනවා. නිසා පිරිසිදු පානීය ජලය ලබා දීම,
වගේම ග්‍රාමීයව සෞඛ්‍ය සේවාව දියුණු කරන්නට වගේම පාසල් දියුණු කරන්නට අපි විශේෂ අවධානයක් අපි යොමු කරනවා. ඒ වගේම මේ රටේ තරුණයන්ගේ දන්නවාද තරුණ අසහනය වළක්වාලන්නට අද ගුණාත්මක අධ්‍යාපනයක් නැති නිසා අද තරුණයන් අතරමං වෙලා ඉන්නවා. මේ අනාගත මෙවැනි තත්වයක් සතුටුදායක නැහැ. ඒ නිසා අපේ රජයක් යටතේ අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් ආයෝජනය කරනවා. තමුන්නාන්සේලාගේ දරුවන් හොඳට අධ්‍යාපනය ලබලා හොඳ රැකියාවක් ලබා ගැනීම දැන බලාපොරොත්තුෙන් ඉන්නේ. නමුත් අද බොහෝ අවස්ථාවලදී උන් අතරමං වෙලා ඉන්නවා. ආර්ථිකයට සුදුසු අධ්‍යාපනයක් ලබලා නොමැතිවම නිසා අපි දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව මේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා. විශේෂයෙන්ම කෙටි කාලීනව අද අතරමං වෙලා ඉන්න විශ්වවිද්‍යාලවලට සමත් වෙලා නමුත් අද ලක්ෂ දෙකක් පමණ සමත් වෙනවා 30,000ක් පමණයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ අනිත් අය අතරමං වෙනවා. ඒ නිසා අපි මේ විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරලා අලුත් විශ්වවිද්‍යාල ඇති කළා කාර්මික විද්‍යාල ඇති කළා තාක්ෂණ විද්‍යාල ඇති කළා සියලුම උසස් පෙළ සමත් වෙන ඒ දරුවන්ට විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයක් ලබා දීමට අපි ක්‍රියා කරනවා. එපමණක් නෙවෙයි ඔවුන් පාඨමාලා වෙනස් කළා ලාංසෙන් ඉගෙන ගත්තාට පවා තාක්ෂණ අංශයේ දැනුමක් ලබා දීලා ආර්ථිකයට ඍජුවම සම්බන්ධ වෙන රැකියාවන්ට පුහුණු කරන්නට අපි ක්‍රියාත්මක වෙනවා. අද ලෝක ප්‍රවණතාවය දිහා බැලුවම විශාල තාක්ෂණයේ අතින් ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා රටවල් දිහා බැලුවම ඒ රටවල් අද සීග්‍රෙන් දියුණු වෙලා තියෙනවා. මේ හුඟක් අය දියුණු වෙලා තියෙන්නේ මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ අද තාක්ෂණය මුල් කරගෙන. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, පරිගණක තාක්ෂණය යටතේ විශාල අවස්ථාවන් තියෙනවා රැකියාවල්. අද මේ රටේ එම අංශවලින් ඉන්න සමාගම් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් මේ රටට ගේනවා. නමුත් ඒ අය සමග සාකච්ඡා කරාම ඒ අය කියනවා ඩොලර් බිලියන 3 දක්වා අපිට මේක වැඩි කරන්නට පුළුවන්. හැබැයි ඒට පුහුණුවලත් ශ්‍රම බලකායක් අවශ්‍යයි. මේ ශ්‍රම බලකාය තොරතුරු තාක්ෂණයෙන් උපාධි ලැබපුවාය වෙන්නට ඕනේ නැහැ. අද ලෝකේ සාමාන්‍ය පෙළ සමත් වුණු උසස් පෙළ සමත් වුණු කලාංශයෙන් සමත් වුණු අයට පවා කෙටි කාලයකදී මාස 6කදී මාස අවුරුද්දකදී පුහුණු කරන්නට පුළුවන්. අද ඉන්දියාවේ මේක සීග්‍රෙන් සිද්ධ වෙනවා. මේ රජයේ තාමත්ම වැදගත් මේ ලෝකේ තිබෙන ඉල්ලුම ගැන හොඳ අවබෝධයක් ලබාගෙන එයට අනුකූලව අපේ තරුණ තරුණියන්ව අධ්‍යාපනය ලබා දෙන්න, පුහුණුව ලබා දෙන්න. මෙන්න මේක තමයි අපි අධ්‍යාපනය හරහා වෙනස්කම හරහා අපි කරන්නේ. ඒ හරහා තාක්ෂණය මුල් කරගෙන ඇතිවන ව්‍යාපාරවල රැකියාවන්ට යොදවන්නට අපි මේක දිරිමත් කරන්නට මේ විදේශ විනිමය හොයන තාක්ෂණය හරහා ඒ සමාගම්වල එදා අපි බදු අය කරේ නැහැ. මුත් මේ රජය බදු අය කරා. පීදිරියේදී ඒ බදු සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. ඔවුන්ට දිරිමත් කරන්න තව තවත් තොරතුරු තාක්ෂණයේ යටතේ මේ රැකියාවන් වැඩි කරන්න. ඒ වගේම අපි විශාල බදු සහන ලබා දීලා තියෙනවා ව්‍යාපාරිකයන්ට. කෘෂිකර්මාන්තය ආශ්‍රිතව මේ පොල් කර්මාන්තය ආශ්‍රිතව විදන්නව විවසායකයන් ව්‍යාපාරිකයන් ඉන්නවා. අද විශාල බදු සංකීර්ණ බදු ක්‍රමයක් තිබෙනවා. අපි මේ බදු අහකලා තත් සරල පැහැදිලි බදු ක්‍රමයක්
යෝජනා කරලා තිබෙනවා. වැට් බද්ද අපි 108 දක්වා අඩු කරන්න යෝජනා කරලා තිබෙනවා. අනවශ්‍ය බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට. මේ හරහා ව්‍යාපාරික දිරිමත් කරන්නට. නිෂ්පාදනය වැඩි කරන්නට. ආයෝජන වැඩි කරන්නට. පරිභෝජනය වැඩි කරන්නට. මේ හරහා වැඩි ආර්ථිකයේ ඉදිරියට ගෙනියන්නට ඒකට තමයි රැකියාවන් නිෂ්පාදනය වෙන්නේ අලුත් ව්‍යාපාර ඇති වෙන්නේ ඒ හරහා රාජ්‍ය ආදායමත් වැඩි වෙනවා මෙන්න මේ සඳහා අපි මේ සරල විනිවිද භාවයෙන් යුක්ත බදු ක්‍රමය ඒ බදු ගෙවන්නන්ට වෙලාවට පහසුවෙන් බදු ගෙවන්නට පුළුවන් කළමනාකරණයේ නිලධාරීන්ට පවා පහසුවෙන් ඒක කරන්නට පුළුවන් වගේම මේ සංකීර්ණ බදු නිසා ඇතිවන දූෂණය අපිට වළක්වන්නට පුළුවන් ඒ වගේම අපි මේ රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙනවා අපි තමයි මේ රටට නිදහස ගෙනාවේ ත්‍රස්තවාදී අවසන් කළා ඉතින් ඒ නිසා එදා ඒ නිදහස ලබා දුන්නු ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සිවිල් ආරක්ෂක බලකායේ බුද්ධි අංශවල ඒ අයගේ මානසිකත්වය මෙය කඩා දැම්මා ප්‍රමුණාංශල දන්නවා අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දැම්මා ජාත්‍යන්තරයට ගෙනියන්නට අධිකරණ වලට ගෙනියන්නට ක්‍රියා කළා ඉතින් අපේ රජයක් යටතේ නැවතත් මේ අංශ සියලුම ආරක්ෂක අංශයේ අයගේ ප්‍රශ්න විසඳලා මානසිකත්වයේ හිලට ගෙනල්ලා නැවතත් ඒ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා ඒ අයට නීතිමය මාර්ගයෙන් රැකවරණයක් ලබා දීලා බය නැතුව වැඩ කරන්නට අපි මේ රටේ ආරක්ෂාව තමුන්නාංශයලගේ ආරක්ෂාව තහවුරු කරනවා නැවතත් මේ නිසා අපි අභියෝග බාරගෙන ජයගත් අය අපිට ලබා දුන්නු වගකීම් මේ රටේ ආරක්ෂාව වේවා මේ රටේ සංවර්ධනය වේවා ඒ වගකීම් අපි ඉටු කරපු අය අපි අද ඉදිරිපත් කළා තිබෙන ඒ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදෙක් දේශපාලන පොරොන්දු පත්‍රයක් නෙවෙයි ප්‍රායෝගික මේ සියල්ලක්ම මගේ දුර කාලය තුලදී මම ක්‍රියාත්මක කරනවයි කියන සාතිකය තමුන්නාංශලට ලබා දෙන්න. වගේම තමුන්නාංශලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාංශලාගේ යුතුයකම තමුන්නාංශලා ඉෂ්ට කරන්න. මගේ යුතුයකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාංශලට ලබා දෙනවයි කියන සාතිකය ලබා දෙමින් තමුන්නාංශලට ජය වේවා. මව්බිමට ජය වේවා ප්‍රදේශවාසී තමුන්නාංශලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සුති සාර්ථක දැක්මක් වැඩ කරන රට